ಬಟ್ಟೆ ಕದುಕರನ್ ಮಾಡಿ ಪೇಟಿ ಒಲಿದು ತಮ ಹಟ್ಟಿ ಮುಟ್ಟಿ ಒಲಟ ಬೆದಪು ಕಟ್ಟು ಬೆಟ್ಟ ಪಿತ್ತಲ ಅವ್ಲಕ್ನೇ ಸಾನೆ ಮಗ ಕೆಲ್ಲಿ ಹಾಯ್ ಹಾಯ್ ಮಗೆ ಕಲ್ಲ ಮೆರಿಕೆರಲ ಅವರುದ್ದಕ್ಕೆ ಪಸ್ಸೆ අපි වගේ පෙමින් වෙලිලයින වෙන ජෝඩ නැතුව ඇති නේද මයි කෙල්ලේ? අතරම පැටියෝ මේ වගේ ඉතින් පෙමින් වෙලිලා ඉන්න නම් ඉතින් ඒගොල්ලෝ අනිවාර්යෙන්ම පිඹුරු ජෝඩුවක් එන්න ඕන නැත්නම් මම කාටවත් අපි වගේ පෙමින් බැලලා ඉන්න බෑ. ඇත්තටම අනේ වන්දනේ. හරි හරි එහෙනම් ඔයා කියන බලන්න ඔයා මට කොච්චර ආදරේද කියලා. ඔයාට කොච්චර කාදරේද ඔයාට කොච්චර කාදරේද කියන්න මට වචන නෑ මගේ වස්තුවේ මේ සිංහල භාෂාවේ කිසිම වචනයක් නෑ ඔයාට මම කොච්චර කාදරේද කියලා කියන්න ඇත්තද කමක් නෑ එහෙනම් ජර්මන් ප්‍රංශ චීන අරාබි වගේ ජර්මනියා භාෂාවකින් කියන්නකෝ මං ඒවා දන්නේ නෑ පාටියෝ මම ඔය කේම්පි ගිය වෙලාවක සංස්කෘත භාෂාවේ වචන දෙක තුනක් කිව්වට ඔයා දන්නවනේ වස්තුවේ මං දන්නේ සිංහලයි ඉංග්‍රීසි විතරයි කියලා හානේ කවදින්දන්ද ඔයාට ඉංග්‍රීසි පුළුවන් වුනේ අයියෝ ෂොක් ෂොක් අර ලන්සි ගෙදර බල්ල කකුල කාපු දවසින් නැන්ද අන්න හරි ඔයාට ඔය තේරුනේ මට ඉංග්‍රීසි දැන් වතුර වගේ සිංහල වෝට වගේ පුළුවන් ඕනේ මට දැන් බැරි ඉංග්‍රීසියෙන් කතා කරන්නයි ලියන්නයි කියවන්නයි විතරමයි මේ 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 ඒ කතා මට වැඩක් නෑ හොය් ඔයා මට කියන්න පැරියෝ මට කොච්චර ආදරේද කියලා මගේ ආදරේ ලංකාවේ වාහන ආනයන තීරු බද්ද වගේ පැටියෝ ඒ බඩකඩිට්ටුවත් බලාගෙන ඉඳද්දි 20-30 කණන් වලින් ඉහළ නගිනවා අනේ වැඩක් නෑ වැඩක් නෑ ඔයා හරි නරකයි ඒ කියන්නේ ඔයාගේ ආදරේ හරියට අර අයවැය වගේ වෙනස් වෙනවා කියලෙන් ගොනේ මට වැඩක් නෑ එහෙම මං ඔයාට කොච්චර ආදරේ වුණත් වැඩක් නැහැනේ අයියේ ඔයා මට වඩා ආදරේ ඔයාගේ සාරි වලටයි ගවුම් වලටයි පැටියෝ ඇයි ඔය මගේ හාචක පැලන කතා කියන්නේ මගේ මේ පපුව පැලනොත් බෙහෙත් දාන්නේ කොහෙන් දානේ මේ ඩිස්පැන්සර් එකත් වහලා මොනවා කිව්වත් ඔයා මට වඩා ඔයාගේ ඇඳුම් පැළඳුම් වලටනේ ආදරේ අනේ ඇයි ඔයා එහෙම කියන්නේ ඔයා කොහොමද එහෙම දන්නේ මං එහෙම ආදරේ කියලා ඇයි එදා මං කලින් ඔෆිසර්ලා ගෙදරේදී ඔයා ඔයාගේ සාරි බාරි වල ආරක්ෂාවට අල්මාරි ඇතුලේ මිනිහෙක් වහංගන් හිටියේ නැද්ද? අනේ ඒක මේ මං ඔයාට ඔරෙන්ජ් ජූස් එකක් හදාගෙන එන්නද? ජූස් එප අපෝ මට නම් මගේ ඇඳුම් වලට කිසිම වටිනාකමක් එපා. ඔන්න මං හදිස්සියේ මැරුණොත් ඔයා මං වගේම ලස්සන හැන්ඩි කොල්ලෙක්ව එයාගෙන් හොයාගෙන මැරි කරලා මගේ කලිසම් කමිස ටික ඔක්කොම එයාට අඳන්න දෙන්න ඕනේ හරිද? ඔයා මොනවද මේ කියන කැපෙන කතානේ? ඔයා කවදාවත් මැරෙන්නේ නෑ 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 මයි. අයියෝ අයියෙන් කෑ ගහන්න එපා ඔය කතාව අල්ලපු ගෙදර ඉන්න මල්ශාලාකාරයට වුණොත් මිනිහා පපුව පැල්ල මැරි මම මැරෙන්නේ නෑ කියලා. ඔයා මේ බය වෙන්න නැතුව ඉන්නානේ යාට පැලෙන පපුවක් තියෙන්න එපැයි. මේ කවුරු මැරුණත් මගේ පැටිය වස්තු රත්තරන් ඔයා කවදාවත් මැරෙන්නේ නෑනේ. හරි අපි නිකමට වගේ හිතමු කුමාරයාට පොඩි මිස්ටේක් එකක් වෙලා මම මැරුණයි කියලා. ඔන්න ඔන්න ඉතින් ඔයා මම අඬවන්න හදනවා. මං අඬනවා හරි? නෑ මෙහෙමයි මං එහෙම වලකජ්ජ ගැහුවොත් ඔයා මගේ අර ලස්සන කලිසන් ඩෙනිම් ෂර්ට් ඔක්කොම ඔයා ඊළඟට මැරි කරන කොල්ලට දෙන්න. මොනවද පැටියෝ ඔයා මේ කියවන්නේ? ඔයා එහෙම මැරෙන්නේ නැහැ. ඔළුවෙන් හිටගෙන කිව්වත් ඒක සිද්ධ වෙන්නේ නෑ 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 මයි. අනේ මන් දන්නේ ඇයි? ඇයියේ කියලා අහන්නේ මොකද ඉතින් ඔයාගේ මේ කොලර් සයිස් එක 12 ඉන 20නේ ඉතින් ඔන්න අඩුම ගානේ කොලර් සයිස් එක 16 වෙලා ඉන 32 වත් වුණා නම් පොඩ්ඩක් සලකලා බලන්න තිබුණා
වුණා. මොනවා? අවුලක් නෑනේ. ඔන්න බ්‍රේක් එකකින් පස්සේ අපි ආවා. බ්‍රේක් එකකින් පස්සේ අපි ආවේ අපේ අමුත්තත් එක්ක පිළිගන්න දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 6. අපේ සිහින තරුව පුංචි දඟමල්ල, ගම්මිරි සැට, පුංචි කෝකිලයා. ජානී ඉද්දමල් ගොඩ. ඉද්දමල් විතර නෙමෙයි මල්ලිත් ගොඩමයි නේ. ගොඩම තමයි මේ. ඉතින් කොහොමද? හොඳයි හොඳයි. මේ මල්ලිගේ කොලා සයිස් එක කීයද? ඒ මොකටද? සූට් එකක්වත් මහලා දන්නද? නෑ ඉන්නක පොඩ්ඩ. කොලා සයිස් එක 15. ඉන්න කීයද? නම් 31 විතර දැන්නා. දැන් 31. එහේ ගමේද කීයේ? 29ක් විතර. 29ක්. අපිට දෙරණෙන් හොඳට කන්න වුණ දුන්නනේ ඇකඩමියේ ඉන්න කාලේ. හරි හරි. අපි මාත්ලා දින්නේ දැන්. මේ මෙයාට ඕන නැති දෙයක් නෑනේ. කොහොමද ඉතින් ඔයා සිහින තරුව වුණාට පස්සේ ලැබෙන ප්‍රතිචාරය? නෑ මම අහුවේ මෙයාගේ මට මෙයාගේ ෂර්ට් එකක් එහෙම ගන්න පුළුවන් කියලා. දැන් ඉතින් ඇඳුම් එහෙම ඇතිනේ. දැන් සෙට් වෙලා. අපෝ. රසිකාවියෝ එහෙම දමල ගහපු ඇඳුම් ඇතිනේ. කොහොමද ප්‍රතිචාර? ප්‍රතිචාර නම් හොඳයි. හැමෝම කතා කරන ඉතින් ගොඩක් අය බලාපොරොත්තු ඉන්නේ අලුත් සින්දු එනකන් තමයි ඉතින්. ගෑන් ළමයි එහෙම ගොඩාක් ප්‍රතිචාර ඇති නේද? අපි අම්මට කියන්නේ ගෑන් ළමයි ප්‍රතිචාර කොහොමද? හොඳයි හොඳයි ඉතින්. හොඳයි නිකන් එහෙම හොඳයි කියලා හිතේ. අඩුවක් නෑ ඉතින් තවම. අඩුවක්. ඔව් 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 මම අහගෙන කියනවා අපි තේරෙන්නේ නැතුව වගේ හිටියට අපිට තේරිලා තමයි හිටියේ කියනවා. මේ දැන් වෙනතට වඩා නිදා ගන්නවද කොල්ලා? එහෙමත් නෑ දැන් තමයි වෙන්දට වැඩිය නිදා ගන්න බැරි වෙලා තින්නේ. ඒක මොකද? දැන් ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ අවුරුද්ද දෙලල් කරුණා මම ඉතින් ඉස්කෝලේ වැඩයි බාහිර දේවලුයි මම කියන්නේ මියුසික් පැත්තේ දේවලුත් එක්ක දැන් ඉස්සරට වඩා ආරඹවලයි. දැන් නිදා ගන්න ටයිම් එකක් ඇත්ත වෙනතර මොකටද මේ ළමයා නිදි කරවන්න හදන්නේ? අයියෝ මෙයාට පිස්සු. දැන් ඉතින් මෙයා සීන තරුව වුණාට පස්සේ මෙයාට ෂෝස් එහෙම ඇති. ඉතින් දැන් නම් නිදා ගන්න වෙලාවක් ඇත්තටම නැතුවත් ඇති නේ වෙලාව. නෑනේ ඉතින් සීන කුමාරයා වුණාම හීන දකින්න ටික වැඩිපුර නිදා ගන්න එපා. ඔව් ඔව් මෙයා සීන කුමාරයා. ඔයා සීන මාරයා. ඈ ඇත්තද? ඔව් මෙම්ම මං අල්ලගන්න හිටියේ ඔයාව පැටියෝ. ඔයා මාව අල්ලගත්තේ අවුරුද්දකට කලින්නේ ස්ථාන බබ්බා. ඒක වැඩක් නෑ. මට කියන්න. කවුද ඔය නටාලි කියන්නේ? ඇත්තටම කවුද? මේ ජනිත් ඔයා දන්නවද නටාලි? ඇයි මතක නැන්නේ? මන් දන්නේ නෑ නේ. ඇත්තටම දන්නේ නැද්ද? අයියෝ මේ ඔයා දන්නේම නෑනේ. කාටද ඔය ඊයර මේ මෙලි වෙනකම්ම? හරිද? නටාෂා 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 කී කියා කාටද ඔය කතා කළේ? මේ නටාෂා? මේ හා මේ ටීවී දෙරනේ කාටුන් එකේ ඉන්න ඩයිනෝසර් කෙනෙක්. ඇත්තද? එහෙනම් කමක් නෑ. හොයි හොයි බලමුකෝ. බලන රත්තරන් මටද ජනිත්ද කියලා කෝල් එක බලන කවුද දන්න? හලෝ. ඔව් 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 කවුද මේ කතා කරන්නේ? නෑ හරි සතුටුයි. අනේ මම මේ ෆස් ටයිම් අනේ මෙහෙම කෙනෙක් එක කතා කළේ. හරි හරි මම පණිවිඩය කියන්නම්. කවුද රත්තරන්? ඕකේ බයි. මේ කවුද රත්තරන් කතා කළේ? කවුද රත්තරන් කතා කළේ? ඔයා කිව්වනේ දර නටාෂා කියන්නේ මේ කාටුන් එකේ ඉන්න මේ ඩයිනෝසරයෙක් කියලා. අන්නේ ඩයිනෝසරය තමයි කතා කළේ. අන්න ඔයාට ඔෆිස් එකට මේ බැලි තලප වගේක් ගෙනල්ලා තියලා. ඒකෙන් කෑල්ල කන්න ජනිත්ටත් දෙන්නලු. මේ ජනිත් ඔයා කාලා තිනවද මේ ඩයිනෝසරයව හදන මේ බැලි තලප? එහෙනම් කන්න පුළුවන් බේ. මේ අනේ ජනිත් මොනවද කන්න කැමතිම? කන්න කැමතිම කිරිබත්. කිරිබත්. මේ මම වගේමයි. තාව මාරු කරන හැටි. මේ නාලන්ද කැන්ටිමේ වැඩිම හොරෙන් කන්නේ මොනවද? කැන්ටිමේ හොරෙන් කාලා නෑ. හොරෙන් කාලා නෑ. කාලා සල්ලි නෑ. එහෙම නෑ. ඒක තියෙන ඔක්කොම කනවා ඉතින්. මේ ඕගොල්ලන්ගේ ස්කෝල්ට පොඩි අසාධාරණයක් තියෙනවා මට. ඒක මට හිතරම කියවෙන එකක්. ඕගොල්ලන් දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන් එක්ක ළඟම තියෙන ස්කෝල්නේ ආනන්දි. ඔව්.
ආනන්දයෙන් ප්‍රඥාවට කියලා කිව්වට නාලන්දයෙන් ප්‍රඥාවට කියලා කවුරුවත් කියන්නේ නැහැ. ඈ? අපි චරිතෙන් නුවණ බබලවන. අම්මේ. අවුලක් නැහනේ. ජනිත් මොනවද මේවා එලෙවල් වලට දැන් කරන්නේ? කලංශෙන් තමයි උසස් පෙළ කරන්නේ. සිංහල ඉතිහාසය පෙරදිග සංගීතය තමයි විෂයන් තුන. මොන අවුරුද්දද විභාගෙ තියෙන්නේ? මේ අගෝස්තු. එහෙනම් ඉතින් ගොඩක් කාලෙ මේ. මේ එහෙනම් මේ හොයි හොයි. අපි මෙයාගෙන් සාමාන්‍ය දැනීම අහමුනේ. ඔව් ඒක තමයි. ගොඩක් කල් නෑනේ විභාගෙත් ළඟයිනේ. මට බයිර විරාගෙ පොඩක් කිය. නැතම් බයිර වේපා මොකද සානා එතකොට එයාගෙන වැඩියට කිව්ව කියන්නේ. ආ හරි ෂෝක් කියන කතා. සානා යමන් රාගෙ. යමන් රාගෙ. එහෙමත් තියෙනවා යමන් කියලා රාගයක්. නේද සක් නේ ජනිත් තියෙනනේ. යමන් නෙමෙයි යමන් රා. ආ යමන්. යමන් බණ්ඩු විශබ්ලනේ කියන්නේ. හරි හරි හරි. ඔන්න එහෙනම් ජනිත් අපි පළවෙනි ප්‍රශ්නේ යොමු කරන්නයි හදන්නේ ඔබට සාමාන්‍ය දැනීම. IQ එක තියෙනනේ. ටිකක් විතර තියෙනවා. තියෙනවා රයිට්. ජර්මන් ජාතිකයන් ලෝකේ පුරා රවුම් ගැසීමට රුසියෝ. ඔවුන්ට රවුම් ගැසීම සඳහා නැතුවම බැරි උපකරණය කුමක්ද? ජර්මන් ජාතිකයෝ ලෝකේ පුරා රවුම් ගැසීමට රුසිය. ඔවුන්ට රවුම් ගැසීම සඳහා නැතුවම බැරි උපකරණය කුමක්ද? මට හිතෙනවා එකක්. ආහා සාන කඩ පියාගන්න. සටප් එක මවුත් දඩම්බර කඩ. ජර්මන්. රවුම් ගහන. ටික් 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 ටික්. අයියෝ සාමාන්‍ය දෙයක්. ජනිත් හිතුවේ වෙන පැත්තකින් ජනිත් කොහමද අතින් පෙන්නේ මම මෙහෙම රවුම් කළා ඒ ජනිත් හිතුවේ කොර වෙලා ඉන්නේ මේ මරව කරා. right. ඊළඟ ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නේ. අඩි 4 9 ඉන්න රට කුමක්ද? අඩි 4 9. අඩි 4 9. අඩි 4 9 ඉන්න රට කුමක්ද? බොහොම ලේසි පිළිතුරක් තිබෙන්නේ. ඕ. ඒ වගේ මොන හරි. මුල් අකුර කියන්නකෝ හයි. මුල් අකුර කියන්න බෑ. උත්තරේ ඒකට සම්බන්ධ නැහැ. ඒ කියන්නේ මොන වගේද දෙයක්ද මොන වගේ දෙයක්ද කියලා උත්තරයක් ඒක උත්තරයක් කියලා දන්නවා නේ කියන්නකො මොන හරි මේකක්ද අයියෝ ඔච්චර හිතන්න දෙයක් නැහැ අඩි 4 9 කොහෙද 9 ට කකුල් තියෙන්නේ පෙ අඩි තියෙන්නේ අඩි 4 මෙන්න ජනිත් ඔබට මං හිතේ දිග කියලා එහෙම අනේ මේ සාන ඉන්නවල පොඩ මෙන්න ජනිත් ඔබට අපි යමු කරන තුන්වෙනි ප්‍රශ්නේ එක කුඩයක් යටින් 7 දෙනෙකුට නොපෙනී නොතෙමී යන්නට නම් කළ යුත්තේ කුමක්ද කුඩයක් යටින් 7 දෙනෙක් කරනවා. 7 දෙනෙකුට නොතෙමී යන්නට නම් කළ යුත්තේ කුමක්ද? ආ මම දන්නවා. 7 දෙනා වෙන වෙන කුඩ අරන් යන එක. නෑ නෑ නෑ. මේ කරකර මොකද මේ කියන්නේ? මොනා කියන්නේ? පිටුම හණ්ඩා කියලා. ආ වැස්සනට වෙලා යනවා. පුඩින් ගැක් එක කොහෙන් කොට දාගන්න. කවොත් මරුවක් හරි ඉතින් කියෝ කියෝ ඉතින්. හවුනේ හොයි ජනිත් මල්ලියා. කරුවක් කොට ඉඳගෙන වරුවක් හරි කියෝ කියෝ ඉඳී තරුවක් ආවා. හරි හරි ඔයා වරද්ද ගන්න වචන පැටලෙ ඊට පස්සේ මොන හරි කියවේ. අනේ ඊළඟ ප්‍රශ්නය අහන්න. මේ ඊළඟ ප්‍රශ්නය. ඔබට මෙන්න 4 ප්‍රශ්නය ජනිත්. මේ මුළු ලෝකෙම සමස්ත මී සංහතිය තුරන්කොළොත් සිදුවන්නේ කොමක්ද? මොකද්ද මේ මුළු ලෝකෙම? මුළු ලෝකෙම මී සංහතිය තුරන්කොළොත් සිදුවන්නේ කොමක්ද? මාරුද. සතු විතරක් ඉතිරි වෙනවා. නෑ ළමයෝ කම්පියුටර් වලින් වැඩක් කරන්න නැති වෙනවා. මවුස් නැති වෙනවනේ. ටික් අවසන් ප්‍රශ්නේ. කොල්ලෙක් බල්ලෙක් කිරීමට කළ යුත්තේ කුමක්ද? ටික් 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 කොල්ලෙක් බල්ලෙක් කරන්න පළු වැඩක් කරන්න එකද කොහොමද? නෑ. වර්ගයක් දාන්න. නෑ. ටික් 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 උත්සාහ කරන්නේ. කොල්ලෙක් බල්ලෙක් කරන්න කරන්න ඕනේ මොනවද? ටික් ටික් කෙල්ලෙක් පස්සෙන් යෑම ඇර ඉනක්. බැරිද? බැනේ. අයියෝ කොයන්න කපලා බයන්න දානවා. කොල්ලා බල්ලා වෙනවා. කොල්ලා හරි 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 එහෙනම් හොයි හොයි මේ ළමයා බය වෙලා ඉන්නේ අපි පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා එමුද
බයවෙන්න පමි නැන්ද ඉන්නේ ආ ඇත්තද අවුලක් නෑනේ ඔන්න බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් ආවා ජනිත් මොනවද ඔයාගේ අලුත් වැඩ කටයුතු එහෙම අලුත් සින්දුව කරන එක තමයි මේ දවස්වල තියෙන බැරෑරුම් වැඩේ ඉතින් මම සින්දු දෙකක් සින්දු තුනක් ලෑස්ති කරන් ඉන්නේ ඉස්සරහට එළියට දාන්න ඒ වගේම එළියට දාන්න ඕනේ නැති අපි ජනප්‍රිය කරමු එළියට දාන්න ඕනේ ජනප්‍රිය කරන්නේ නැහැ දැන් සානක් කියපු සින්දු නම් වැස්ස වෙලාවට එළියට දාන්න ගඩෝන් ගාලේ ඉන්නේ සින්දු ඊට පස්සේ අලුත් මොන වගේ සින්දුද ඒක 6 8 4 4 3 4 4 4 4 තොරක් තමයි තියෙන්නේ. අනිත් පොඩි කැලක් කියලා පෙන්වන්න බලන්න. මගේ හෙරුණු හිනේ කුමාරි කොහෙ කීයේද හසරල්ල පවි පෙරදා සිනාසීලා සංවේදනා මහදේදර පෙර පැසිනා මකහෙරුණු හිනේ කුමාරි ජනිත් ගෙහනම් අලුත් සින්දුවක් ඉදිරියේදී ඔයාලට දැක ගන්න ලැබෙවි. ඉතින් ජනිත් ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන කියලා අපි විශ් කරනවා. ඒ වගේම ඔයාගේ විභාගෙත් හොඳට කරන්න කියලා අපි කියනවා. අනිවාර්යයෙන් ඉගෙන ගැනීම සාහනල වගේ වෙන්න එපා දැන්. මකහෙරුණු හිනේ කුමාරි මේව කාණිවල එකට මගහැරුණා. ආ ඇත්තද? සොයා දෙන්න කියලා ඊට පස්සේ ඉන්නේ ස්ටේජ් එක ගාව අම්මලා වෙන්නේ අපි අරගෙන හදාගත්තා. එහෙනම් ඉතින් අද අපි සමුගන්නේ ජනිත්ගේ ලස්සන හඬ අපහු අවදි කරමින් ජනිත්ගේ සින්දුවකින් තමයි අපි ප්‍රෝග්‍රෑම් එක එන් කරන්නේ හොයි හොයි. ඔයාලට වෙනදා වගේ උදව්වක් දෙන්න පුළුවන් නේ ජනිත්? මොකද මම සින්දුව කියන්නේ ජනිත් රැප් කරන්නේ. ආ එහෙම හරි කරන්නකො. නැත්තම් ජනිත් සින්දුව කියනකන් සානක කටවහන් ඉන්නේ දැන්. ආ මම කොහොමද කටවාගෙන තමයි ඉන්නේ. රයිට් එහෙනම් පටන් ගමු. මොකද කියේ? සුන්රහා හේනගේ සිංහල එක. ආ හරි හේන බලා ගන්න කි නේද? මන්දාරම් හැන්දෑවේ හත් නල්ලන්නුන් කාලේ මංකමත් උන්නේ සංකාගානේ මෝසං වර්ෂවේ සංසාරින් සංසාරේ ඉක්මන්නයි මැව්වේ වෙන් වෙන්නේ නෑ මයි කිවත් ඇයි වෙන් ඌයේ ගිම්හනේ හුස්මක් නෑ සංසුන් වීලා මගේ කවුරුත් නෑලන් වීලා ඔයවාගේ මට පෙනමානේ ඔබ ඉන්න ආයේ දැක ගන්න ඕනේ ඉරදා වගේ මට පෙනමානේ ඔබ ඉන්න ආයේ දැක ගන්න ඕනේ